රජදවස ලංකාවට සපැමිණි දලඳ හාමුදුරුවන් ලංකාවේ ස්වාධිපති බලයේ සංකේතය හැටියටයි පිළිගත්තේ. ඒ සෙංකඩගල රාජධානී අවසානයේ දක්වාම ඒ ආකාරයෙන්ම සිද්ධ වුණා. ඕනෑම කෙනෙකුට රටේ රජකම ලබාගත හැකි. නමුත් රටවැසියන් රටේ රජු විදියට පිළිගත්තේ දලඳ හාමුදුරුවන්ගේ හිමිකාරත්වයේ තිබූ තැනැත්තෙක් පමණයි. මේ නිසාම දලඳ හිමිකාරත්වයේ ඉල්ලමින් විවිධාකාර සටන් පවා ඇති වුණා. මේ සටන්වලදී දලඳ හාමුදුරුව රැකගන්න විවිධාකාර උපක්‍රම භාවිතා කරා. මේ උපක්‍රමයන් දලඳ පෙරහැරේදී අදත් අපට දැක ගන්නට පුළුවන්. දලඳ හාමුදුරුව වීදි බැහැලා සංචාරය කරන දලඳ පෙරහැර කියන්නේ කෙනෙකුට පැහැර ගන්න තියෙන හොඳ අවස්ථාවක්. මෙහිදී දෑනේ ඇතුන් දෙදෙනෙකු යොදාගෙන රැකවල් කරුවන් යොදාගෙන ඒ රැකවල් කරුවන් අත නයිපෙනයත් මුතු කුඩයක් තියෙනවා. මේ නයිපෙනේ භාවිතා කරන්නේ හදිසි අවස්ථාවක දලඳ වහන්සේ ආරක්ෂා කරගන්න නැත්නම් වහගෙන ආරක්ෂා කරගැනීමේ අරමුණේ. ඒ වගේම තමයි මුතු කුඩේ තියෙන්නේ වැස්සකින් අවුවකින් පිනි පොදක් වැටුනොත් දලඳ හාමුදුරුව රැකගැනීමේ උදාර පරමාර්ථය ඇතිවයි. මේ පරමාර්ථය නිසාම තමයි දලඳ පෙරහැරේදී අද දවසේදී මුතු කුඩයත් නයිපෙනයත් ඇරගෙන යන්නේ. මේ සංකේත දකින්නකොට අපේ ඉතිහාසයක උරුමය හරි අපූර්වට දැක ගන්නට පුළුවන්. අපේ මනුදම් යහගුණදම් මතු පරපුරටත් සන්නිවේදනය කරමු. ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් සදහම් පණිවිඩයක්.